Viene lui cosa? Yeah, we'll start with the question now. අපි තරඟ දෙකටම ගැහුවේ හය පාර මහිතන්නේ පහයි. අපිට මේ සාමාන්‍යයෙන් හාට් හොඳ හාටිට ශ්‍රී ලංකාවේ ඉඳද්දී ස්කොට් එකට එයාය නැහැ. හැබැයි ටෙස්ට් ක්‍රීඩකයෝ ස්කොට් එකේ ඉන්නවා. මේකද පරාජයට හේතු වුණේ මොකද හිතන්නේ? මේ කියන්නේ පන්දු යවන්නගෙන් ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් පිතිකරුවන්ගෙන් ප්‍රශ්න වුණේ මොකද හිතන්නේ? ඔබතුමා උත්තර දෙනවා නම් හොඳයි. ඔව්, ඒ කියන්නේ අපි මේ මුළු තරඟ දෙකටම ගැහුවේ හය පාර පහයි. අද හය පාර දෙකයි තියෙන්නේ. පන්දු යවන්න හොඳින් තමන්ගේ කාර්යය කරත් පිතිකරුවන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ටෙස්ට් කණ්ඩායමේ ඉන්න ඕනේ පිතිකරුවෝ, ටෙස්ට් ස්කොඩ් එකේ ඉන්න ඕනේ පිතිකරුවෝ, T20 ස්කොඩ් එකේ ඉන්නවා. නමුත් T20 ස්කොඩ් එකේ ඉන්න ඕනේ තදින් පන්දුවට පහ දෙන පිතිකරුව එළියේ ඉන්නෝ. මේක නෙමෙයිද මේ පරාජයට හේතුව? ඒ ප්‍රශ්නේ අත්තම යොමු කරන්න ඕනේ මම හිතන්නේ මේ සිලෙක්ටර්ස්ලට තමයි ඒක යොමු කරන්න ඕනේ. නමුත් මං හිතන්නේ ඕවා තමුන් කිව්වා වගේ පරාජයට හේතුව අපි මං හිතන්නේ තව මේ ලකුණු පූර්වේ දාන්න තිබ්බා. මං හිතන්නේ ලකුණු තව 20ක් 30ක් විතර ගහන්න තිබ්බා. ඒක මං පිළිගන්නවා. මේ නමුත් මං හිතන්නේ අපේ මේ පිතිකරුවම්ම අපි බංග්ලාදේශ් ටුවර් එකේ තිබ්බ කලින් ටුවර් එකක් මේ පිතිකරුවම්ම තමයි එහෙරිත් ගිහිල්ලා හුඟක් ස්කෝ කරේ. ඉතින් මං හිතන්නේ මේකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මම ඒක ප්‍රශ්නයක් කියලා මෙව කරන්නේ නැහැ. මේ තනිතිරු වල පොඩි මේකක් තියෙනවා. ඉතින් අපේ ගලොන් මේ බැට්ස්මන්ලා ඒ තනිතිරු වලට ඇඩප් වෙන්න ඕනි. කොහොමද ඒක මේ ඒ බෝලර්ස්ලත් එක්ක මේවා කරලා ස්කෝ එකක් දාලා මේ බෝලර්ස්ලට රන්ස් ඇති වෙන්න දෙන්න ඒගොල්ලන්ට බෝල් කරන්න. ඉතින් මම ඒක පිළිගන්නවා අපේ බැටින් වලින් දුර්වලතාවයක් තිබ්බා කියලා. Any more questions in Sinhalese? We'll take questions in Sinhalese first, then in English. Sinhalese? Nuwan api දැක්ක ඔයා IPL උත් ක්‍රීඩා කළා තමයි මේ තරඟාවලට ආවේ. දැන් අද තරඟේ ගත්තොත් එහෙම මේ වේග පන්දු යවන්නන්ට යම් වාසියක් තියෙනවා දැක්කා. මම ප්‍රශ්න දෙකක් අහන්නම්. පළවෙනි එක මේ අද තරඟේ කොහොමද මේ තන තීරුව ඔයා දැක්කේ? අපි දැක්ක වේග පන්දු යවන්නන්ට යම් වාසියක් තියෙනවා. අනිත් එක දැන් ඉන්දියාවේ දැන් ඔයා IPL ක්‍රීඩා කරනකොට ඔයගොල්ලන්ට ලැබුණු තන තීරුව සහ මෙහි තන තීරුව අතර සංසන්දනයක් වඩ කරන්න පුළුවන්ද? ඇත්තර මං හිතනවා ඉන්දියාවේ විකට් වලට වඩා ගොඩක් වෙනස්. මොකද ඉන්දියාවේ අපි දැක්ක ගොඩාක් ස්කෝ එකක් යනවා. ඉතින් ගොඩක් අමාරු වුණා ඒවයි බෝල් කරන්න. ඉතින් මං හිතනවා එතනින් ඉගෙන ගත්ත දේවල් මට මෙතනදී ටීම් එකට මට කරන්න පුළුවන් වුණා කියලා. ඒ හොඳ කර ඉඳ ඉගෙන ගත්ත දේවල් එතන ප්‍රෙෂර් හැන්ඩල් කරපු හැටි ඒ ටික ඔක්කොම මට මෙතනට ආවට පස්සේ එතන කරන්න මට ලේසි වුණා කියලා මං හිතනවා. තනතිරුව ගැන කිව්වොත් පොඩි වෙනසක් තිබුණා. බැට්ස්මන්ලට පොඩ්ඩක් අමාරුයි. මොකද සමහර බෝල ඉඳලා එනවා, සමහර බෝල යටින් යනවා, සමහර බෝල බවුන්ස් එකක් තිබුණා. ඉතින් මං හිතනවා ඒක අපේට ලකුණු 20ක් විතර තමයි මං හිතන්නේ අඩුනේ. මේ ලොකු ස්කෝ එකක් නෙමෙයි. ඇත්තරම තව ලකුණු 20ක් විතර තිබුණ නම් අපිට තරඟේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා හිතුණා. නමුත් අපි 120ට අපි ලොකු තරඟයක් දුන්නා. අපිට ඕනේ කොහොම හරි තරඟේ ජයග්‍රහණය කරන්න. ඉතින් අපි අන්තිම බෝල වෙනකම් අන්තිම ලකුණු වෙනකම් අපි තරඟ කරේ තරඟේ ජයග්‍රහණය කරන්නේ. නුවන්ව අපි දැක්කා ඔයා හුඟක් හොඳින් පන්දු යවලා අන්තිම මොහොත වෙනකම් තරඟ ඇදගෙන ආවා. ඔයා හිතන්නේ නැද්ද අපිට මැදදී පාට් ටයිම තරඟේ මැදදී පාට් ටයිම කෙනෙක්ගේ තව ඕවරයක් හෝ දෙකක් යවා ගන්න පුළුවන් වුණා නම් තරඟේ බේර ගන්න තිබුණා කියලා? මං හිතනවා නායකයෙක් විදියට වනිදු තමයි ඒක එතන තීරණය ගන්න. ඉතින් මම ශ්‍රී ලංකන ටීම් එකට ඕන විදියට. ඉතින් මට තරඟය දිනනවා එක තමයි මට ලොකුම දේ. අනිත් දේවල් ගැන මම වැඩි හිතන්නේ.
Questions in English now? Rex? Mr. Alangoda, you said the players not being able to adapt to the conditions, but you did come to US quite early. Doesn't that good enough time to sort of adjust to conditions? Well, we did. Actually, the conditions and I think the pitches were actually totally different. What I meant when you're saying the conditions, yes, we came early. We were in North Carolina and in a place called Morrisville. But unfortunately, we couldn't practice actually the entire period because it rained. And the wickets there actually were not up to standard, and so we found it a bit difficult. I won't say that this defeat is because of that, right? But definitely, when you look at the wickets in US, I think you can see that there are low scores. So and that's one definitely have to adapt to the conditions and actually, you know, get a decent total. So that the bowlers can try to win the game. Would you say in that case it would have been a better idea to base yourself either in Florida, Dallas or in New York to prepare better? Well, we actually tried to do it, but unfortunately all those grounds were not available. And we did contact the U.S. Association, the Cricket Association, and they are the ones who helped us to find a place in North Carolina because all the other places were fully booked. And unfortunately, we were trying to even play a series with the US team. Unfortunately, Bangladesh had already, you know, got an opportunity of actually playing against them. Because of that we had to go to North Carolina. Would you agree if someone says that your batters don't lack skill or commitment or focus, but they do lack cricketing intelligence? Well, I can't actually comment on that, but I really can't say anything about it because I think the same players, if you look at when you are playing against Bangladesh, in Bangladesh, the same players scored and we won the series, right? So it is a case of actually, you know, that they couldn't, today they couldn't actually perform to their ability. I think they are skilled enough, and I'm sure they would have learned a lesson from this game, and hopefully we'll come back strong in the next one. You're almost out of the tournament. You got two more games left in the competition. How do you sort of motivate the team? Well, I'm sure the team at the moment, obviously, with this loss, they were very disappointed. And I can see they are, moved in the dressing room now, but I'm sure after we get back, the coaches and everyone will be talking to them, and we will come back strong. I'm sure we will do much better in Florida because the Florida wicket also is quite good. Not that this wicket was bad, I think it was much better than the New York wicket, and we are hopeful that we'll do much better against Nepal and Netherlands. Do you have a message for the fans back home? The only thing, it's obvious that everybody is disappointed. The players, the staff, everybody is very disappointed with the performance. So we are very sorry about it. But we will definitely, hopefully we will do much better in the next two games, and at least get two consolidated wins in the next two games. That's all I can say. As you mentioned, you're playing in Florida next, where you have already played, but Nepal have not. Do you think that will be an advantage that you know the conditions out in Florida? And since Nepal have started with the loss too, do you think it will be an easy match? No, I don't think in T20 there are no easy games, right? It's anybody's game. On their day, anybody can beat a good side. So I don't think we will take any team lightly. We will go there, obviously we will practice, and we will do our utmost to actually beat Nepal and also in St. Lucia, Netherlands.
What could be the ideal score for winning the match? Are you asking me or? No problem, anyone. Well, as he said, he was actually speaking in Sinhalese and he was telling the other gentleman who asked the same question that if he had 20 more runs, that would have been, you know, we would have given a much, much better fight. So that we were about 20 runs short. That's it. Thank you. Thank you so much. Thank you. Thank you.